චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ රනිල්ට බැහැ කිව්වෙත් රනිල්ට පුළුවන් නිසයි. දැන් 2020 ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාසව පත් කරන්න හදනවා. මොකද්ද මේකට හේතුව? රනිල්ට බෑ කියලා පෝස්ටර් ගහපු එක ඇත්ත. ඒ වගේම ඒ ගැන මං දැන්ටමත් කියලා තියෙනවා වගේම රනිල්ට බෑ කියලා කිව්වේ ඒ මොහොතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට විරුද්ධව තිබුණ ප්‍රධානතම ශක්තිමත්ම බලවේගය තමයි රනිල් වික්‍රමසිංහ මහතා. ඒ තීන්දුවත් එදා ගත්තේ සමීක්ෂණ වාර්තාවලින්. මොකද 99 වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් හිටියේ කරට කර. ඡන්ද ප්‍රතිඵලවලිනුත් ඒ බව ඔප්පු වුණා. ඒ විතරක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම 2005 පවා රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක හිටියේ කරට කර. එතුමා පරාජයටපත් උනේ උතුරේ එල්ටීටී ඡන්ද එක්සත් ජාතික පක්ෂයට දාන්නට, එහෙම නැත්නම් ඡන්දය පාවිච්චි කරන්නට නොලැබුණු නිසා. නමුත් අපි හැමදාම ඒහා සමාන ජනප්‍රියතාවයක් කිසිම දේශපාලනයේත් තියෙන්නේ නැහැ. එදා තිබුණ ජනප්‍රියතාවය අද නැහැ. ඒත් වශයෙන්ම මේවා කවුරුවත් මේ කියන ඒවා ගැන තරහ වෙන්න ඕනේ නැහැ. මොකද හැංගි හොරා කතා නොකරන කෙනෙක් තමයි මම. අද මේ හැම සමීක්ෂණයකින්ම පේන්නේ මම මුලින් කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහතා ඇත්ත වශයෙන්ම මේ රටට ලැබිය යුතු ජනාධිපතිවරයෙකු වත් එතුමාට ජනාධිපතිවරණය ජය ගන්නට අද තියෙන තත්ත්වය යටතේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි යලි වතාවක් කියන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිව බවට පත් කරන්නට වහාම පක්ෂය පෙරට එන්න ඕනේ.